ගැගෙනහිර යුක්‍රේනයේ ලුහාන්ස් කලාපයේ අවසන් නගරය බිඳවැටීමට ආසන්න බව යුක්‍රේනය මුල්වරට පිළිගෙන තිබෙනවා. යුක්‍රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය හැනා වලිය සඳහන් කළේ නගරයේ අසෝට් කම්හල් පරිශ්‍රය හැර අනෙක් සියලු කලාප රුසියානු හමුදා විසින් පාලනය කරමින් පවතින බවයි. කම්හල් පරිශ්‍රය වෙතද රුසියානු හමුදා ඇතුළු වූ අතර ප්‍රබල මට්ටමේ ප්‍රහාර වාර්තා වෙමින් පවතින බවයි යුක්‍රේනය පවසන්නේ. රුසියානු හමුදාවේ අතිරේක ආයුධ නගරය වෙත ළඟාවන අතර නගරය බිඳවැටීමට ආසන්න මට්ටමක පවතින බව යුක්‍රේනයේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය පිළිගෙන තිබුණා. බොද්ධ්‍යංශ වාර්තාවක් තුළින් යුක්‍රේනය හෙළි කර තිබුණේ ජූනි 26 වනදාට පෙර ලුහාන්ස් කලාපය අත්කර ගැනීමට රුසියානු ජනපති නියෝග ලබා දී පවතින බවයි. මේ අතර යුක්‍රේන ආරක්ෂක අමාත්‍යංශය අද සඳහන් කළේ දරුණු මට්ටමේ ගැටුම් පවතින ලයිසිචියන් නගරය වෙත යුක්‍රේන ජනපති විලත්මීර් සෙලෙන්ස්කි රහසිගතව ගමන් කර පවතින බවයි. යුක්‍රේන හමුදාවන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම සඳහා මෙම රහසිගත සංචාරය සිදු කර පවතින බවද හෙළි කර තිබුණා. කලාපය තුළ රුසියානු හමුදා ඉදිරියට ගමන් කරන අතර නගර රඳවා ගැනීමට යුක්‍රේන හමුදා තත්කරන බවයි නවතම වාර්තා තුළින් අනාවරණ කළේ. නවතම වාර්තා තුළින් යුක්‍රේන හමුදා ප්‍රකාශ කළේ දකුණු යුක්‍රේනයේ රුසියානු පාලනයේ පවතින කෙරසන් නගරය වෙත යුක්‍රේන හමුදා වඩාත් ආසන්න වෙමින් පවතින බවයි. නගරයේ රුසියානු හමුදා පළමු ආරක්ෂක වළල්ල යුක්‍රේන හමුදා විසින් බිමහෙලා පවතින බවද නවතම වාර්තා තුළින් අනාවරණ කළා. යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කෙරසන් මුදා ගැනීමට යුක්‍රේන හමුදාවන්ට හැකියාව පවතින බවටයි දැනුම් දී තිබුණේ. දෛනික වාර්තාව තුළින් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ යුක්‍රේනයේ හඳුනාගනු ලැබූ තීරණාත්මක ඉලක්ක වෙත ඉස්කැන්ඩර් වර්ගයේ වඩා දියුණු මිසයිල් ප්‍රහාර එල්ල කළ බවයි. ඩොන්බාස් කලාපයේ යුක්‍රේන හමුදා ඉලක්ක මුල් කර ගනිමින් මෙම සාර්ථක ප්‍රහාර දියත් කර තිබුණා. රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ කොළුමුදේ සර්ප දූපත අත්කර ගැනීම සඳහා යුක්‍රේන හමුදා අද පෙරවරුවේ ප්‍රහාර ඇරඹ වූ බවයි. ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර භාවිත කරමින් යුක්‍රේන ප්‍රහාරය දියත් වී තිබූ බවද නිවේදනය කළා. දෙපාර්ශ්වය අතර හටගත් පැය ගණනාවක සටනකින් පසු යුක්‍රේන ආක්‍රමණය ව්‍යර්ථ කිරීමට සමත් වූ බවයි රුසියාව පවසන්නේ. බෙහෙදේ යුක්‍රේන හමුදා භාවිත කළ කාලතුවක්කු වෙත සාර්ථක මට්ටමේ ගුවන් ප්‍රහාර එල්ල කළ බවද රුසියාව දැනුම් දී තිබෙනවා. මේ අතර ගත වූ දිනය තුළ යුක්‍රේනයේ ඉලක්ක 216ක් වෙත රුසියානු හමුදා පහර දී තිබුණා. මෙම ප්‍රහාරවලින් යුක්‍රේන භටයන් 500ක් මියගිය බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ. දැනට යුක්‍රේනයේ රුසියානු පාලනයේ පවතින නගර තුල රුසියාවේ රූපවාහිනී නාලිකා විකාශය කිරීම ආරම්භ තිබෙනවා. මේ සම්බන්ධයෙන් පහසුකම් වර්ධනය කිරීම සමග චැනල් 1 රුසියා රෙන් ටීවී, චැනල් 5 සහ ස්වේට්සා නාලිකා යුක්‍රේනයේ තුලට දිස්වන බවයි රුසියානු හමුදා සඳහන් කළේ. මේ අතර රුසියානු ජනපති විලත්මීර් පුටින් සඳහන් කළේ රුසියානු හමුදාව නවීකරණය කිරීමට තීරණය කර පවතින බවයි. මේ සමග වර්ධනය කර පවතින සම්රාට් මිසයිල රුසියානු හමුදාවේ සේවයට යොදවන බවද දන්වා තිබුණා. ගත වූ වසරේදී නොබෙල් සාමත්‍යාගය දිනු රුසියානු මාධ්‍යවේදී දිමිත්‍රිය මුරාටෝව් තමන්ට හිමි වූ සම්මානය ඩොලර් මිලියන 103කට වෙන්ද සිකර තිබුණා. මෙම මුදල් යුක්‍රේන යුද්ධයෙන් පීඩාවට පත් වූ කුඩා දරුවන් සඳහා යුක්‍රේනය වෙත ලබා දීමට නියමිතයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.